ලෝකේ පවතින ස්වභාවය වෙන මොකක්වත් නෙවෙයි දුක්ඛේ ලෝකෝ පතිත්තිතෝ හැම දෙයකම අන්තිමට ඉතුරු වෙන්නේ අසහනකාරී බව ඒක තමයි ලෝකේ තියෙන හැම දෙයකම ස්වභාවය එහෙමනම් මේ දුක්ඛේ ලෝකෝ පතිත්තිතෝ ලොවම දුකෙහි ඇලී ගැලී පවතන නිසා ඒ තත්ත්වයෙන් අපේ මනස නිදහස් කරගෙන අපි කොහොමද සුවපත් වෙන්නේ කියන එක ඒක තමයි මාර්ගය ඒ සුවපත් වෙන මාර්ගයේ ගමන් කිරීම තුළින් අත්තන తత్వය ස්වභාවය මනෝභාවයට කියන අපි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියලා. මෙන්න මේ මාර්ගඵලයන්ට පත්වීම සඳහා අවශ්‍ය කරන මඟ හෙලිකිරීම තමයි බුදුරජාණන් වහන්සේ නමක් විසින් සිදු කරනු ලබන්නේ. පින්වත්නි මෙතනදී අපි අවධානයට යොමු කළ යුතු කරුණු කීපයක් තියෙනවා. මේ විදිහට සරලව බුදුරජාණන් වහන්සේ පිළිබඳව හඳුනගත්තාම උන්වහන්සේගේ ධර්මය තේරුම් ගත්තාම අපිට අවශ්‍ය කරනවාද බුදුරජාණන් වහන්සේ කොහෙද ඉපදුනේ බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ සිටියේ මේ ආදී ජීවිතයේ සම්බන්ධ වෙච්ච කතන්දර අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. දාද බැලුවාන් පස්සේ විශේෂයෙන් මේ ලාංකික සමාජය තුළ මේ ධර්මයේ හොයාගෙන යාම වෙනුවට ධර්මයේ තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ධර්මානුකූල ප්‍රතිපදාවක් තුළ තමන් ජීවත් වෙනවා වෙනුවට විවිධ විදිහේ මතවාද ඉදිරිපත් කරගැනීමෙන් ධර්මයක් ජීවිතයට බාධාවක් පාරාවලල්ලක් බවට පත් කරගන්න ආකාරය අපිට සමහර තැන්වලදී සමහර ඉගැන්වීම්වලදී සමහර සාකච්ඡාවලදී සිද්ධ වෙන බවක් තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි පළවෙනි කාරණා ඒ තීන එහි ගොඩනගෙන පළවෙනි තර්ක විතර්කයක් තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන කතන්දරේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනත් බුදුරජාණන් වහන්සේ වෙනත් රටක ඉපදුනත් අපිට කිසිම ගැටලුවක් නැහැ. ඒ ප්‍රතිච්ඡ තන පිළිබඳව සොයා බලා ගැනීම, ඒ පිළිබඳව වාර්තා ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන්නේ පුරාවිද්‍යා අංශයේ කටයුතු කරන අයට පමණයි. ඒතර පුරාවිද්‍යා අංශයේ කටයුතු කරන අය ඒ ගැන හොයලා බලලා වාර්තාවල් ඉදිරිපත් කරලා තොරතුරු ඉදිරිපත් කරන එක කරાવી. අපිට තියෙන වගකීම තමයි ධර්මය ප්‍රගුණ කරගෙන ඒ ධර්මයේ ආස්වාද ලබන එක. ඒ නිසා අපි අර අපේ සිංහල විවාහාරයේ කේමනක් තියෙනවා මඤ්ඤොක ගන්න ගියා නම් වත්තේ පළල බලන්නේ නැතුව මඤ්ඤොක අරගෙන යන්න ඕනේ කියලා. ඒ වගේ ධර්මය අපිට දකින්න තියෙනවා නම් ධර්මය අපිට තේරුම් ගන්න පුළුවන් නම් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා නම් දහම් පොතපත ලියවිලා තියෙනවා නම් ඒක කියවල අපිට තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා නම් අපිට මේවා කොහෙද සිද්ධ වුනේ ආරම්භයේ කොතනද විකාශනයේ මොකද්ද කිය හොය හොයා ඉන්නවට වඩා වැදගත් වෙන්නේ තියෙන දේ අවස්ථාව අරගෙන ප්‍රයෝජනෙට ගන්න එක. බුදුරජාණන් වහන්සේම ලස්සන උපමාවක් පාවිච්චි කළා. උන්වහන්සේ උපමාවකින් පාවිච්චි කරන්නේ යම් කිසි කෙනෙකුට ඊතලයක් වැදුනායින් පස්සේ ඒ ඊතලය නිසා ඔහු මරණ මාරාන්තික තත්ත්වයට පත් වෙලා සිටින අවස්ථාවකදී අපි මොකද්ද කළ යුත්තේ? අපි ඒ ඊතලයේ ආව දිශාව කොහේද කියලා හොයාගෙන යනවද? ඒ ඊතලයේ හදලා තියෙන මැටීරියල් මොනවද කියලා හොයනවද? ඒ ඊතලයේ හදලා තියෙන කර්මාන්ත ශාලාව කොහේද කියලා හොයනවද? ඒ ඊතලයේ නිර්මාතෘවරයා නිර්මාණ ශිල්පියා කවුද කියලා හොයනවද? එහෙම නැත්නම් අර වැදිච්ච ඊතලයේ ගලවලා දාලා ඒ වේදනාවෙන් පිරිච්ච තුවාලයට ප්‍රතිකර්ම කරනවද? මේ බොහොම සරල ප්‍රශ්නයක්. මෙන්න මෙතනයි අපි තේරුම් ගන්න ඕන. අපිට ඊතලයේ පිළිබඳ ගවේෂණ නිරීක්ෂණ පරීක්ෂණ කරන එකද කරන්න ඕන. ඊතලයේ වැදිලා දැන් තුවාල වෙලා තියෙන මේ තුවාලය සනීප කර ගැනීම සඳහා ප්‍රතිකර්ම කරන එකද අපි කරන්න ඕන කියන එක අපි තේරුම් ගන්නට ඕන. එහෙමනම් අපිට දැන් වේදනාවෙන් පීඩාවෙන් තියෙන අපිට නම් ඒ වේදනාව පීඩාව පදනම් කරගෙන තියෙන ඒ ස්වභාවයේ ශාරීරික අපහසුතාවයේ මගහරවා ගැනීම වගකීම තියෙන අපිට නම් පින්වත්නි අපි මොකද කළ යුත්තේ? වහා ඒ ඊතලයේ ඉවත් කොට ඒ වෙනුවට අවශ්‍ය කරන ප්‍රතිකර්ම ධර්ම ප්‍රතිකර්මයන් සිද්ධ කරගන්න අපි කටයුතු කරන එකයි. අන්න ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ අත්ත දීපා විහෙරත භික්ඛවේ අත්ත සරණ මානඤ්ඤ සරණ. මහණෙනි තමන් තමන්ට පහනක් කරගෙන ජීවත් වෙන්න තමන්ට තවත් කෙනෙකුගේ පිළිසරණක් නැහැ. ඒ නිසා ධර්මය තමන් අවබෝධ කරගෙන ඒ ධර්මයේ ධර්මානුකූල ප්‍රතිපදාව තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීම තමන්ගේ වගකීමක්. ඒ වගකීම අපි ඉෂ්ට කරගන්නේ නැතුව ඒ වෙනුවට වෙනත් විවිධ විදිහේ තර්ක විතර්ක ගොඩනගමින් විවිධාකාරයේ වූ නොයෙකුත් විදිහේ අදහස් ප්‍රකාශ කරමින් අපි කාලය නාස්ති කරනවා නම් මේ අපිට ලැබිච්ච දුර්ලභ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න පිරිසක්ද කියන එක අපි ප්‍රශ්න කළ යුතු වෙනවා.